අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න සිරස්සල වෙතයි ප්‍රථමයෙන් අවධානය මහාචාර්ය නිලීකාගෙන් සහ ආචාර්ය චන්දිම ජීවන්දරගෙන් ජාත්‍යන්තර ජයග්‍රහණයක් රට වටකර ගුරුවරුන්ට එන්නත් පාසල් ආරම්භය අගෝස්තුවේ තවත් ෆයිසර් මාත්‍රා 26 දහසක් දිවයිනට කොවිඩ් වැළඳී සුවය ලබා සති දෙකකට පසු එන්නත ගන්න කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීම අලුත් ආරම්භයක්ද සිකා වෛරසයේ ඩෙංගු වගේ භයානකයි මදුරු මර්ධනය වහ ආරඹන්න ගර්භණී මවුරුන් සිකාගෙන් ප්‍රවේශම් විය යුතුයි ඉන්දියාවෙන් එන්න පුළුවන් මැතිවරණය කොල්ල කන්න ඉඩ දෙන්න බෑ හිටපු කතානායක කරූ කියයි පොදුජන පෙරමුණු තාච්චිය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආප්පය තිස්ස කුට්ටි පහදයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ආප්පේ දැනගන්න ඕන පොදුජන පෙරමුණ කියන තාච්චිය තුල ඉන්න කියලා එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ වන්දිය දීවරින්ට දීම ඇරඹේ ගුරු විදුහල්පති වරුන් අද ඔන්ලයින් තාක්ෂණයේ වර්ජනය කරයි නිරෝධායනයේ සිට පුවත්පත් සාකච්ඡා දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය කොවිඩ් ප්‍රභේද පිළිබඳ ජාන විශ්ලේෂණය ඇතුළු වර්තමානයේ විවිධ පරීක්ෂණ රසක නිරත මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා එක්ව සුවිශේෂී ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා එම ජයග්‍රහණය සමග අමරිකානු ඩොලර් ලක්ෂ 2ක පරීක්ෂණ පහසුකම් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කටළ ලක්ෂ 2ක් ශ්‍රී ලංකාවට හිමිවනවා ලොවම මුහුණ දී සිටින කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වයේ හමුවේ එම රෝගී විවිධ ප්‍රභේදයන් හා වෛරසයේ නව තත්ත්වයන් පිළිබඳ නිරන්තර සුවබැලීමක් ඇතුළු වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ රැසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජෛව විද්‍යාතනයේ විසින් සිදු කරනු ලබනවා. එය රටම ඇගයීමට ලක් කළ යුතු දැවැන්ත සේවාවක්. සිය බාහිර දුර කාර්යයන් අතරතුර ආචාර්ය චන්දිම ජීවන්තර මහතා හා මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ජාත්‍යන්තරයෙන් වටිනා අවස්ථාවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛලජය විද්‍යා ආයතනය වන අප විසින් මමත් මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මියත් පසුගිය දෙසැම්බර් මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් විශේෂ ග්‍රාන්ට් කෝල් එකක් කළා තිබ්බා. COVID-19 රෝග විනිශ්චයට අවශ්‍ය කරන විශේෂ පරීක්ෂණයක් සඳහා රැපිඩ් ඇන්ටිජන් භාවිතය සඳහා අපි ඇප්ලිකේෂන් එක දෙසැම්බර් මාසේ සබ්මිට් කරා තරඟකාරී ක්‍රමයකට තමයි ඒක සොයාගත්තේ කි තරඟකාරී ක්‍රමයේ අර්ථයේ ලෝකයේ තියෙන රටවල් පහකට විතරයි ඒකෙන් අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා දෙන්නේ අපිට මේ වෙන විට දැනුවත් කරලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් ඒ ග්‍රාන්ට් එක ලැබිච්ච රටවල් පහෙන් එකක් අප ආයතනය කියන්නේ අපේ ආසත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛලජය විද්‍යා ආයතනය මගින් ජයග්‍රහණය කරලා තියෙනවා විශේෂ මේක මගේ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මියත් අපි දාපු ප්‍රොපෝසල් එක ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කන්ට්‍රි ඔෆිස් එකේ හරහා සහ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ડોક્ટર අසීල ගුණරත්නත් මේ අපේ කොලැබරේටර් කෙනෙක් විදිහට ඉන්නවා. ඉතින් මේ ඒත් අමතරව කොළඹ නගර සභාවත් අපේ කොලැබරේටර් කෙනෙක් විදිහට ඉන්නවා. මේ අපි කට්ටියම එකතු වෙලා දාපු මේ ප්‍රොපෝසල් එක ඒක අනුමතයලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ යටතේ විශ්වවිද්‍යාලයට ඩොලර් ලක්ෂ 2ක ප්‍රමාණයක් මේ අවශ්‍ය කරන රිසර්ච් ග්‍රාන්ට් එකක් විදිහට ලැබෙන. ඊට අමතරව රැපිඩ් ඇන්ටිජන් කිට්ස් ලක්ෂ 2ක ප්‍රමාණයක් ලැබෙන ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා දැන් මේ ලංකාවේ මේ විශේෂ මේ වගේ අවස්ථාවලදී රෝග විනිශ්චය පහසු කර ගැනීමට සහ රෝගීන් වැඩි ප්‍රමාණයක් ඉක්මනින් හඳුනා ගැනීමට විශේෂම PCR ධාරිතාවේ සීමා සහිත භාගයක් තියෙන නිසා උදව්වක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට ලැබෙන ලක්ෂ 2කින් ඇත්තටම අපේ රිසර්ච් එක විදිහට අවශ්‍ය වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඉතිරි ප්‍රමාණය අපි බලාපොරොත්තු වෙනවා අපගේ මෙඩිකල් සප්ලයිස් ඩිවිෂන් එකට ලබා දෙන්න. මොකද ඒක ඉදිරියේදී විශේෂයෙන්ම රෝහල් පද්ධතිය තුළ රැපිඩ් ඇන්ටිජන් කිට්ස් විශේෂයෙන්ම වැදගත් වෙනවා රෝග විනිශ්චය කිරීමට රෝගීන් හඳුනා ගැනීමට උදා ගන්න. මේ දැන් අපිට ලැබෙන තියෙන රැපිඩ් ඇන්ටිජන් කිට්ස් සියල්ලම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැත අපගේ ඖෂධ නියාමන අධිකාරිය අනුමත ලෝක පුරා ඉතා බහුලව පාවිච්චි කරන හොඳ වර්ගයේ රැපිඩ් ඇන්ටිජන් කිට්ස් තමයි ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙන විට අපට ලැබෙන මේ කිට්ස් සෑහෙන ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානයක් විදිහට දෙන්න. කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 31ක් පිළිබඳ තොරතුරු අද පසවරු වේ වාර්තා වුණා. යනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව
තුන්දහස් පන්සිය තිස්තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ 31ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මිය ගිය පුද්ගලින් අතරට කාන්තාවන් 15ක් හා පිරිමි පුද්ගලින් 16ක් ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3533 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කිසිදු වෙනතක් ලබා ගත්තේ නැති 90 වෘති බෙල්ජියම් ජාතික කාන්තාවක් ඊයේ මිය ගියා. අදාළ මරණයේ විශේෂත්වය වූයේ කොවිඩ් ප්‍රභේද දෙකක් ඇයට එකවර ආසාදනය වී තිබීමයි. කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර පුද්ගලයෙකුට ආසාදනය වූ පළමු අවස්ථාව මේ ලෙස වාර්තා වනවා. අද මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් පළ කළා. මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා අද දකින්න දේ දැන් එක පුද්ගලයෙක් දකින්න දේ සමහර විට ඒක අසාමාන්‍ය එක් අවස්ථාවක් පමණක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොදුවේ සිද්ධ වෙන සිදු ක්‍රියාවලියක ආරම්භය වෙන්නත් පුළුවන්. ඒ නිසාම තමයි අපි සෑම විටම අපි අවධානයෙන් සිටිය යුතුයි අවශ්‍ය සෞඛ්‍ය පුරුදු නිසියාකාරයේ පැවැත්ම හරහා මේ වෛරසය පුතුලව යම් ප්‍රදේශයක පැතිරීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීම තමයි සෑම විටම කළ යුත්තේ. සියලු පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.පී.එස් මහතාගේ ප්‍රධානත්වයෙන් රට මේ විදිහට වහලා තියන්න බෑ. පාසල් මේ විදිහට දිගින් දිගටම වහලා තියන්න බෑ. මුළු රටම විවෘත කිරීමේ වැඩපිළිවෙලේ අන්තර්ගත කොටසක් හැටියට අපි පාසල් විවෘත කරන පියවරෙන් පියවර සියලුම අවස්ථාවලදී සෞඛ්‍ය උපදේශවලට යටත් කරා. අගෝස්තු මාසයේ අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රථම පියවර ගැනීම අපේ රටේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉතාමත් අවශ්‍ය දෙයක්. අමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26000ක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා. කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ පුද්ගලෙකු කොවිඩ් මර්ධන එන්නත ලබා ගත යුතු කාලය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළ කළේ මෙවන් අදහසක්. කොරෝනා වැළඳුණු පුද්ගලයෙකුට එන්නත ලබා ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් කොරෝනා රෝගී අවස්ථාවේ හෝ ඒ ආසන්න අවස්ථාවේදී මේ එන්නත ලබා ගැනීමෙන් ඒ වන විට ශරීරය තුළ ගොඩනැගී ඇති ප්‍රතිශක්තියක් මත මේ එන්නතත් විනාශ වීමේ යෑමට හැකියාවක් තියෙන නිසා අපි සෑම විටම කියන්නේ මේ රෝගයේ සුව වී සති දෙකකින් පසුව මේ එන්නත ලබා ගැනීම සුදුසුයි කියලා. ඩෙංගු රෝග ලක්ෂණ වලට සමාන සිකා වෛරසය මේ වන විට ඉන්දියාව තුල පැතිර යන බව වාර්තා වනවා. ඩෙංගු ඇතුළු සමහර වෛරස වලින් ගැලවීමට මදුරු මර්ධනය වහා ආරම්භ කළ යුතු වනවා. ඒ සඳහා සෑම පුරවැසියෙකුම තම වගකීම ඉටු කළ යුතු බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. මදුරු විශේෂය ලංකාවේ දැනටමත් සිටිනවා. එහෙත් සිකා වෛරසය ශ්‍රී ලංකාව තුළින් අද වනතෙක් වාර්තා වී නැහැ. සිකා වෛරසයේ වාහකයා ඊඩ්ස් මදුරුවා පමණයි. සිකා වෛරසය මේ වන විට ඉන්දියාව තුළින් වාර්තා වනවා. සිකා වෛරස් එකත් බෝ වෙන්නේ ඩෙංගු වෛරස් එක බෝ වෙන විදිහට. ඒ කියන්නේ වාහකයා මදුරුවෙක් ඊඩ්ස් ඊජිප්තයින් සහ ඊඩ්ස් ඇල්බෝපික්ටස් කියන ඉතින් ඒ මදුරුවෝ ලංකාවෙත් ඉන්නවා. ඒ නිසා සිකා වෛරස් එක තියෙන රෝගියෙක්ව මේ මදුරුව දෂ්ට කරලා සාමාන්‍ය පුද්ගලයෙක්ව දෂ්ට කරොත් මේ වෛරස් එකේ සාමාන්‍ය පුද්ගලෙක්ට වැළඳීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් අපේ රටේ මේ මදුරුවත් ඉන්නවා. අල්ලපු රටේ රෝගය තියෙන හින්දා චාන්ස් එකක් තියෙනවානේ මේ රෝගය එන්න ලංකාවට. එහෙම ඇවිල්ලා
මදුරුව ඒ රෝගියාව දෂ්ට කළා සාමාන්‍ය පුද්ගලයෙකු දෂ්ට කරත් සිකා රෝගය ලංකාවේ පැතිරෙන්න ඉඩ කල තියෙනවා මේ ඩෙන්ගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන වෛරසයක් උණ ඇස් රතු වීම හන්දිපත් වේදනාව හා ශරීරයේ රතුලප ඇතිවීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වනවා ඩෙන්ගු රෝගයේ මෙන් රක්තපාත තත්ත්වයක් හෝ කම්පන තත්ත්වයක් ඇතිවන්නේ නැහැ නමුත් මෙය ඩෙන්ගු රෝගයට වඩා භයානකයි මින් දැඩි බලපෑම් එල්ල විය හැකේ ගර්භණී මවවරුන්ටයි ගර්භණී මවකට මෙම වෛරසය ආසාදනය වුවහොත් උපත ලබන දරුවාගේ මොළය කුඩා වීමේ බරපතල තත්ත්වයක් මතුවනවා මෙය මයික්‍රෝපෙපට් රෝග ලක්ෂණ ලෙසයි හැඳින්වෙන්නේ මාර්ගගත ක්‍රමවේදයේ උසේ ගැන්වීම් කටයුතු වල නිරත ගුරුවරුන් අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා ඒ අනුව ගුරුවරුන් මාර්ගගත අධ්‍යාපනය ලබා දීමෙන් අද ඉවත් වුණා කොවිඩ් වසංගත තත්ත්වයේ සමග පන්ති කාමරවල සිදු කළ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය සහ මුලින්ම අභියෝගයට ලක් වුණා මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය එයට යම් ආදේශක විසඳුමක් වුවත් රට පුරා විසිර සිටින සෑම දරුවෙකුටම එහි ප්‍රතිලාභ සමාන ලෙස ලැබෙන්නේ නැහැ රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවිනිශ්චිතභාවයක් ගොඩනැගියදී පසුබිමක අද ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා ඒ අනුව අද පෙරවරුවේ සිට මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලීන් ඉවත් වීමට ගුරුභවතුන් පියවර ගත්තා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් ආදිවාසී නායකයාද මෙලෙස අදහස් පළ කළා මේ කාලමැච්ච මන්ද වෙනකොට දැන් කෝණ පුජ්ජේ එකමයි භාගතනක් විතර මේ රට පුජ්ජේ මන්ද කරගත්තම මේ රට පුජ්ජේ කරුකුරු ගැච්චන රුකුල් පුජ්ජවල කැකුලෝ කැකුලියෝ හරුකුල් පුජ්ජවල කැකුලෝ කැකුලියෝ හැම එකම එකටම මේ රට පුජ්ජේ මේ අධ්‍යාපනය කියන එකම දැන් පට ඇරිලා මං ගැච්චන කාලමැච්ච පුගුරු හෝරලා දැන් එයත් මෙතන නතර පුජ්ජේ මන්ද කරන්න මංගච්චන හැබැයි එහෙම මන්ද වුණොත් ඇත්තටෙනෙම්ම මේ රටපොජ්ජ ඉදිරි කාලමෙච්චදී මේ රටපොජ්ජ බාරතන මන්ද කරගන්න ඉදින කැකුලෝ කැකුලියෝ මෙහෙම මන්ද වුණොත් කැකුලෝ අර තිබාපු තැනෙමුත් මේ අතර ශිෂ්‍යත්වයේ සහ උසස් පෙළ විභාගයේ කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා මෙම විභාග දෙකම පැවැත්වෙන්නේ දුවදරුවන් බරපතල මානසික චිත්ත පීඩාවන් රැසකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මාර්ගගත අධ්‍යාපනයේ නැංවීම සඳහා ආණ්ඩුව ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කිරීමට අපොහොසත් වී ඇති බවද ඒ මහතා සඳහන් කරනවා අධ්‍යාපන විශේෂඥයින්ගේ සාධනීය සහ ප්‍රායෝගික උපදෙස් මත පිහිටා මෙම විභාග දෙක ප්‍රමාණවත් කාලයකට කල් දමන ලෙසයි විපක්ෂ නායකවරයා ආණ්ඩුවට අවධාරණය කර ඇත්තේ රටේ අධ්‍යාපනය විනාශ කිරීමට කටයුතු කරන වත්මන් ආණ්ඩුව නූගත් පරපුරක් නිර්මාණයට සැලසුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා පවසනවා එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද සිට ඔන්ලයින් අධ්‍යාපනය නොලැබීම නිසා දරුවන්ට සිද්ධ වෙනේ අධ්‍යාපනික පාඩුවට ආණ්ඩුව වග කියන්න ඕන කියලා අපි කියනවා. හැබැයි ආණ්ඩුව සමහර වෙලාවට කැමති ඇති. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්න ජනතාව සියලු දෙනාම ඒ වගේ කියලා කියන්නේ නැහැ. නමුත් ඒ අයට නිතරම රවට්ටන්න පුළුවන්. පැණියෙන් රවට්ටන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් නාගයෝ ගෙනල්ලා රවට්ටන්න පුළුවන්. තවත් කතා කියනකොට රවට්ටන්න පුළුවන්. නූගත් පරපුරක් බිහි කිරීම වෙනුවෙන් නම් ආණ්ඩුව මේ කරන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනය ලබා දෙන එක නතර කරන්න. ඔන්ලයින් අධ්‍යාපනය හරි බාධනයක නතර කරන්න කියන ක්‍රියාදාමය අපි තරයේ හෙලා දකිනවා ආණ්ඩු අවශ්‍යතාවයේ සමහර විට නූගත් පරපුරක් හදන්න වෙන්නේ නැති තවත් වහල් පිරිසක් බිහි කරන්න වෙන්න පුළුවන් කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා ඒ වගේම e-learning සම්බන්ධයෙන් එහෙම නැත්නම් දුරස්ථ අධ්‍යාපනයේ මාර්ගගත අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ගුරුවරුන්ට දීපු පහසුකම් මොනවද දරුවන්ට දීපු පහසුකම් මොනවද හැබැයි දැන් මේ වෙනකොට ආණ්ඩුව කියනවා මේ ගුරුවරු අධීක්ෂණය කරන්න ඕනේ නියාමනය කරන්න ඕනේ කියලා මේ අය නියාමනය කරන්න දීපු ගයිඩ්ලයින්ස් මොනවද මේ ගුරුවරුන්ට ඒ සඳහා දීපු පුහුණු මොනවද? එහෙම තියෙද්දී කිසිම පහසුකමක් දෙන්නෙත් නැතුව, ඒ අයට පුහුණුවක් දෙන්නෙත් නැතුව, කිසිම විදිහකින් සහයෝගයක් නොදී මේ අයව නියාමනය කරන්න ලෑස්ති වෙන එක සදාචාරාත්මකද කියලා අපි මේ වෙලාවේ කියන්නේ. ඔන්ලයින් හෙවත් මාර්ගගත අධ්‍යාපනය පිළිබඳව දිගින් දිගටම අප විවිධ දෑ වාර්තා කළා. සත්‍ය වශයෙන්ම මාර්ගගත අධ්‍යාපනය යනු ජාත්‍යන්තරව සාර්ථක වූ ඉගෙනුම් ක්‍රමයක්. ප්‍රශ්නය ඇත්තේ මාර්ගගත අධ්‍යාපනය නොවේ. ඊට අවශ්‍ය නිවැරදි තාක්ෂණික උපකරණ දුරකථන සංඥා සහ නිවැරදි පුහුණුවක් නැතිකම බොහෝ ගැටලුවලට හේතු වී තිබෙනවා. තාක්ෂණික අඩුපාඩු රාශියකින් යුත් ගමක දරුවන් පිළිබඳවයි මේ කතාව. කුරුණෑගල දිස්ත්‍රික්කයේ උත්පලා සුභාෂිනි ජයසිංහ ජංගම දුරකථනයෙන් මේ වාර්තාව ගෙනෙනවා. Thank you.
පිටදෙනිය ගම්මානය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගරයට කිලෝමීටර 10ක් දුරින්. මේ ගම්මානයේ විවිධ වයස් කාණ්ඩවල දරුවන් 60 දෙනෙකු පමණ ජීවත් වෙනවා. මාර්ගගත අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍යම සාධක දෙකක් වෙනුයේ දුරකථන සංඥා සහ එයසේ සම්බන්ධ විය හැකි ජංගම දුරකථන වැනි උපකරණයි. මේ ගම්මානයේ දරුවන් මේ ගැන කුමක්ද කියන්නේ කියලා අහලා බලමු. මම මේ අවුරුද්ද ශිෂ්‍යත්ව ලියන්න ඉන්නේ ශිෂ්‍යත්වෙට තව මාස 3ක් තියෙනවා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමයි දැන් ඉගෙන ගන්නෙ වෙලාවකට අපි පාරෙත් යනවා සිග්නල් ලාගෙන පිට්ටනියට වැකන්දට අපිට ඔන්ලයින් පන්ති කරගන්න විදිහක් නැහැ සතියේ හැම දවස්වලම ඔන්ලයින් පන්ති තියෙනවා අම්මට ඒකනේ හින්දා අම්මට වැඩට යන්නත් බෑ අම්මා මාව යාළුවන්ගේ ගෙවල් හැමදැනම එක්කන් යනවා ඒත් කැඩි කැඩි තමයි ඇහෙන්නේ අපට රැට 15ට එහෙමත් පන්ති තිබෙනවා ඒ අවස්ථාවවලදී අපට ගේ ඇතුලේ පන්ති කරන්න බෑ නිසිට්නල් නැහැ ගේ ඇතුලට කැඩි කැඩි ඇහෙන්නේ යාළුවන්ගේ ගෙවල් වල යන්න සිද්ධ වෙනවා එම නිසා අපි ඉල්ලන්නේ අපේ ගම්මානයට තව එකක් ලබා දෙන්න කියලා ලැබෙන අවුරුද්ද ශිෂ්‍යත්ව විභාගයේ හැමදාම ඔන්ලයින් පන්ති තියෙනවා රවුටරයක් තිබුණට සිග්නල් එන්නේ නැහැ අපිට සිග්නල් කණුවක් ලබා දෙන්න මාර්ගගත ක්‍රමයේ ඔස්සේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා ඒ අධ්‍යාපන කටයුතු සිද්ධ කරනකොට ළමයි එක්ක ඍජුව සම්බන්ධතාවය පවත්වා ගන්න ඕන තින් අපිට එහෙම ඍජුව සම්බන්ධතාවය පවත්වා ගැනීම අධ්‍යාපන කටයුතු නිසියාකාරව කර ගැනීම අපහස වෙලා තියෙනවා මේ සිග්නල් ගැටලුව නිසා අපි ළමයිව අරගෙන මේ තැන් තැන් වල පාරවල් ගානේ ගෙවල් ගානේ යන්න ඕන සිග්නල් පහසුකම ගොඩාක් මදි පින් සිද්ධ වෙනවා අපිට පුළුවන් නම් මේ ටවර් එකක් ගහලා දෙන්න කියලා අපි මේ ඉල්ලා සිටිනවා උද්ඝෝෂණ වලදී අතනංගුවට ගත් නිරෝධායනයට ලක්කර සිටි කිහිප දෙනෙකු අද මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා ඒ අන්තර්ජාලය ඔස්සේ අද සියලුම සේවාවන් වලට හමුදා නිලධාරීන් දානවා වගේ අධ්‍යාපනයත් හමුදාවට දාලා තියෙන නිරෝධායනයත් හමුදාවට අපි ඉන්නේ ගුවන් හමුදාව යටතේ. අපි දැඩි විරෝධය පළ කරනවා මේකට කවුද අපේ ජීවිත වලට වගේ කියන්නේ. බරපතල සමාජ ප්‍රශ්නයක් මේක. මේ රටේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක්. අපි කාටවත් කොරෝනා නැහැ. අපි කොරෝනා රෝගී නෙවෙයි. අපිව අත්අඩංගුවට අරන් අපේ සමාජ සෞඛ්‍යයට පාර දීලා මේ අපි ගෙනලා මේ කඳුර වල රඳවලා මොනවා කරත් අපි ගෙනින ක්‍රියාමාර්ගය අපි නතර කරන්නේ හැබැයි අපි කාටත් බය වෙන්නෙත් නැහැ කියලා අපි කියන්න කැමති ආණ්ඩුවට. අපි දිගටම ඉල්ලන්නේ කොතරාවල පනත හයිරා දමව කියලා. 14 වෙනිදා ලබන බදාදා අපි ක්‍රියාමාර්ගයක් යෝජනා කරලා තියෙනවා. වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් සාමූහික අරගලයක් කරන හැමෝටම මේ සංඥාවක් දීලා තිනවා කට වහපල්ලා කියලා. ඒකට විරුද්ධව ආණ්ඩුවට සංඥාවක් අපි දිය යුතුයි. වහාම මේ ගේන මර්ධනය වහාම හකුලා ගනිල්ලා කියලා. මේ අතර ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් පසුගියදා දිලුම් අමුණුගම අමාත්‍යවරයා කළ ප්‍රකාශයට අද පල්ලිකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඒකාබද්ධ ගුරු සේවා සංගමේ ලේකම් සංජීව බණ්ඩාර මහතා ප්‍රතිචාර දක්වනු ලැබුවා. අපි හිතනවා ආණ්ඩුව තවමත් පාඩමක් ඉගෙනගෙන නැහැ. දැන් ඔන්ලයින් ඉගෙනවීම ගුරුවරු කරන්නේ ස්වේච්ඡාවෙන්. ඔන්ලයින් උගන්වන්න ආණ්ඩුව කිසිම පහසුකමක් දෙන්නේ නැහැ. ගුරුවරු පහසුකම් ඉල්ලුවා. ගුරු සංගම් පහසුකම් ඉල්ලුවා. හැබැයි ඒ කිසිදු පහසුකමක් ලබා දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරේ නැහැ. ආණ්ඩුව ගුරුවරුන්ගෙන් සමාව ගන්න ඕන. එහෙම නැත්නම් ආණ්ඩුව එන්නේ මේ ජාතියෙන් නම් අපි ආණ්ඩුවට කියනවා ඒ ජාතියෙම උත්තර දෙන්න ගුරුවරු සූදානම්. ගුරුවරු පසුබට වෙන්නේ ඒක වරදවා තේරුම් අරගෙන තියෙන්නේ මේ අද අපි පාවිච්චි කරන්නේ උගන්වන්න Zoom මීටිමකට පාවිච්චි කරන තාක්ෂණ. එක විෂයක් සඳහා එක ගුරුවරයෙකුට උනත් අපි ගත්තොත් 1 සිට 12 දක්වා. ගුරුවරු 12 දෙනෙක් හිටියොත් ඒ වගේ සිස්ටම් එකක් කරකට යන්න පුළුවන් කියන කාරණා. නැතුව මේ ගුරුවරු අනවශ්‍යයි කියන එක නෙමෙයි. නමුත් ඒක සමහරක් සංගම් පටලගෙන තියෙනවා. ඉතින් ඒකෙන්ම තේරෙනවා ඒ ගුරු සංගම් වලට ඒක පිළිබඳ තියෙන දැනුමේ ප්‍රමාණය. මේකක්වත් සාර්ථක නැහැ. අපි පුළුවන් තරම් ඉක්මනට මේ එන්නත් ටික ලබලා දීලා පාසල් ටික ආරම්භ කරන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඩිජිටල් කරන්නේ දෙවන අදියර ආරම්භ කළා. ඩිජිටල් කරන්නේ හඳුන්වා දීමත් සමග නව ආයෝජකයින් 65,000ක් පමණ ගිණුම් 17,000ක් විවෘත කළ බව වාර්තා වනවා.
කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල් කරණයේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා ශ්‍රී ලංකා සුරකින්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා කොටස් හොමාරුව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ඩිජිටල් කරණයේ පළමු අදියර පසුගිය වසරේ සැප්තැම්බර් මාස ආරම්භ වූ අතර ආයෝජකින්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම සංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජක ඇඳුනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි කර දීම එහි අරමුණ වුණා ඩිජිටල් කරණයේ හඳුන්වා දීමත් සමග කොටස් වෙළඳපොළ තොරතුරු බාගත කිරීම වේගවත් වීම නිසා නව ආයෝජකින් 65000 ඉක්මවමින් නව මධ්‍යම තැන්පතු ක්‍රම ගිනුම් 17000ක් විවෘත කෙරුණු බව කොටස් වෙළඳපොළ පාලන අධිකාරිය පෙන්වා දුන්නා ඩිජිටල් කරණයත් සමග ආයෝජකින්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ගනුදෙනු කළ හැකි වීම මාසික ප්‍රකාශන ලබා ගැනීම තොරතුරු හොමාරුව හා වෙනස් කිරීම් මෙන්ම දේශීය සමාගම් වලට ගිනුම් විවෘත කිරීමේ අවස්ථා හිමි වනවා ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර සුරගම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිච විරාජ දයාරත්න කොළඹ කොටස් හොමාරුව සභාපති සුමිත් ප්‍රනන්දු යන මහතුරු නැතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් මෙම අවස්ථාවට එක්ව සිටියා මැතිවරණයේ කොල්ලකෑමට ඉඩ ලබා දිය නොහැකි බව හිටපු කථානායක කරුජයසූරිය මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී 20 වෙනි සංශෝධනයේ ගෙනාවේ මේ රටේ බුද්ධිමත්තුන් බොහෝ ජනගේ මතය අනුව අවුරුදු 25ක් මන බලයේ සිටීම සඳහා සැලසුම් ඇතුව ඒ වගේම ඒ සඳහා පත් කරපු කොමිෂන් සභාව වැදගත් මහත්වරුන්වන්ලා ඉන්නවා ඒ වගේම සෑම කොමිෂන් සභාවකටම පත් කරලා තියෙනවා ආණ්ඩුවට හිතවත් දේශපාලන කටයුතු ලියදී සිටින නිලධාරී ප්‍රධාන පදවියට ඒ අය ඒ තත්ත්වයේ ඉඳලා අපිට නිදහස් සාධාරණ මැතිවරණ එහෙම හිතනවා නම් ඒක මායාවක් ඒ වගේම අපි දැක්කා මේ ඊයේ පෙරේදා මේ මැතිවරණ කොමිෂන් සභාවෙන් නැ ජේෂ්ඨ නිලධාරීන් මාරු කිරීමක් පටන් ගන්නවා ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ ඒ කරන්නේ සැලසුමක් ඇතුව ඒ අයට හිතවත් ඒ අයට සම්බන්ධ නිලධාරීන් ගෙනල්ලා ඊළඟ මැතිවරණයට මැතිවරණය කොල්ල කණ්ඩ දෙන්න බෑ ජනතාවගේ අයිතින් දුරා ගන්න අපි දෙන්න බෑ ඉතින් ඒ නිසා මගේ අවසාන ආයතන තමයි මේ වෙලාවේ අපේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන සෑම දිනෙකම අපි එක්සත් විය යුතුයි සමගිය යුතුයි ප්‍රජාතන්ත්‍රවාදය ඊළඟ පරම්පරාවට ලබා දීමට අපි තීරණය කරන්න යුතුයි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ජීවන වෘත්තිය අහිමි වූ දීවරයින්ට අද වන්දි ප්‍රදානය කිරීම ආරම්භ වුණා. දීවරයින් 16,000කට රුපියල් කෝටි 42ක් වෙන් කර තිබෙනවා. සිංගප්පූරු දජයටතේ ලියාපදිංචිව තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය 15 වනදා ඉන්දියාවේ හසිරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ බහලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබුණා. එලෙස ගමන්ගත් නෞකාව පසුගිය මැයි මස 20 වනදා කොළඹ වරායට වයඹ දෙසින් නාවික සතපුම් 9.5 දුරින් නැංගුරම්ලා තිබියදී ගිනි ගැනීමට ලක් වුණා. මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සාගර ජීවීන්ට සහ වෙරළ තිරයට විශාල ලෙස හානි සිදු වූ අතර මේ හේතුවෙන් දීවර ජනතාවටද තම රැකියා කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. එලෙස ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් රැකියා අහිමි වූ දීවරින් සඳහා වන්දි ගෙවීම අද සිට ආරම්භ කෙරුණා. පළමු අතුරු වන්දිය පිල්ලා තිබුණේ මැයි මාසේ 20 වෙනිදා සිට ජූනි මාසේ පළවෙනිදා දක්වා කාලය තුල සඳහා දීවර කර්මාන්තේ ඍජුවම දීවර කටයුතු ඇන හිටීම නිසා ආදායම් අහිමි වෙච්චන්ගේ අපි වන්දි හැටියට අපි ඩොලර් මිලියන 40ක අතුරු වන්දි මුදලක් අපි ඉල්ලා සිටියා. ඒ ඩොලර් මිලියන 40ක අතුරු වන්දි මුදලේ කොටසක් වශයෙන් ඩොලර් මිලියන 3.6ක ආසන්න මුදලක් ලබා දෙන්න එම නැව් සමාගමේ රක්ෂණ ආයතනය පසුගිය සතියේ කටයුතු කළ තිබුණා. අගතියට පත්වෙච්ච පාර්ශ්ව වෙනුවෙන් ඒ වන්දි හිමිවිය යුතු පිරිස වෙනුවෙන් අපි ඉල්ලීමක් කළා තියෙනවා ඔවුන්ගේ ගිණුම් ලබා දෙන්න කියලා ඔවුන්ගේ නමටම තිබෙන මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේදී අද සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මට තුවනවා තියෙන්නේ මේ ක්‍රියාදාමය තුළ වැඩිම උපරිම වන්දි අපේ රටට දිනා ගන්න. ඒ දිනා ගන්නා වන්දි වලින් ඇත්ත වශයෙන්ම මේ රටේ ජීවර ප්‍රචාර සංචාරක කර්මාන්ත ශාස්ත්‍රය ඒ වගේම පරිසර ශාස්ත්‍රය මේ හැම ශාස්ත්‍රයක්ම ශක්තිමත් කරලා ගොඩ ගන්නයි මගේ ඒකායන අරමුණ. නමුත් මෙතනදී දොස් පැවරීම ඒක නෙමෙයි අපේ ප්‍රමුඛතාවය. විසඳුම් අපේ හිතේ තිබුණු නැවුම් අදහස් ගණනාවක් අපි අද මේ ස්ථානයටම ඇවිල්ලා ඉදිරිපත් කරා. ඒක කරේ රට දැය වෙනුවෙන්. ඒ නිසා ජාත්‍යන්තර රක්ෂණ මාෆියාවටවත් වෙනත් නීතිඥ හවුල්වලටත් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපේ රටට සිදු වුණු හානිය ඒක සුළුපටු කොට සලකන්නට අපිට තබන්නේ නැහැ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්.
ජායල නගරසභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම පක්ෂයෙන් නිරපීමටගත් ක්‍රියාමාර්ගයේ අත්තිරිවරණ ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය විසින් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ විනය කමිටුවේ සමාජිකින් වෙත වාරණ නියෝගයක් නිකුත් කරා. කුරුණෑගල මහාමාර්ගයේ යටිපාවල සෙනරත්කම ප්‍රදේශයේදී මාර්ගයේ ගිලා බැසීමක් හේතුවෙන් මාර්ග ගමනාගමනයට බාධා සිදු වී තිබෙනවා. අද පස්වර්වේ ඇති වූ වර්ෂාවත් සමග මෙම ගිලා බැසීම සිදු වී ඇති බවත් එම ගිලා බැසීමට හසු වීමෙන් මාර්ගයට සමගාමීව ඉදිකර තිබූ තට්ටු ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ දින මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ පාමුර සංචාරයක් මගින් නීති විරෝධී ලෙස මෙරට රැගෙන ඒමට උත්සාහ කළ වියලිකා කිලෝග්‍රෑම් 2360 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමු වෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.